හැමවිටම වෙනස් වෙන ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමගින් අදත් ITN ව්‍යාපාරික පුවත්. දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේ අරමුණු කරගෙනමින් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් ප්‍රයත්නක පුනර්ජීවන අය ප්‍රදානය කිරීම හා හොඳම විකාන්තා ව්‍යවසායකින් ඇගීමේ වැඩසටහනක් පසුගිය දිනක ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී බස්නාහිර පළාතේ හොඳම කාන්තා ව්‍යවසායකින්ට සහතික පත්‍ර ප්‍රදානය හා මුදල් ත්‍යාග ලබා දීමද සිදු විය. ශ්‍රී ලංකාවෙන් පළමුවරට ගොරකා ක්‍රීම් නිපදවා මෙරට හා ජාත්‍යන්තර වෙළඳපොළට ඉදිරිපත් කළ සේනානී වර්ෂවිතාන මහත්මිය පළමු ස්ථානයට පත්ව තිබෙනවා. එෙහිදී බස්නාහිර පළාතේ ව්‍යවසායකින් 200 දෙනෙකුට ණය ආධාර ප්‍රදානය කිරීමද සිදු වුණා. එම අවස්ථාවට RDB බැංකුවේ සභාපති මහින්ද සාලිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මුණසිංහ බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ගේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූපුතුන් සඳහා වූ පහවසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පසුගිය දිනක සංස්ථා ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවක සුබසාධකාංශය මගින් වාර්ෂිකව පවත්වනු ලබන පහවසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ මෙවර දේශක ලෙස එක් වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනවේදී දේශක අමිල ප්‍රසාද් ජයසේකර මහතායි. සම්මන්ත්‍රණය අතරතුර සහභාගී වූ දූපුතුන් හට ආදර්ශ ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමටද අවකාශ සලසා දී තිබු අතර විභාගයට මුණ දීමට අවශ්‍ය උපදෙස් ලබා දීමක්ද සිදු විය. සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන නිලධාරී තොරතුරු හා තාක්ෂණ ආලෝක ජයවර්ධන මහතා, නියෝජ්‍ය අධිකාරී මානව සම්පත් රෝහිත අමරපාල මහතා සහ සුබසාධන නිලධාරී විපුල ගණේවත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සමග පොද දවසේදී ITN ව්‍යාපාරික පුවත්තුලින් අපි සමුගන්න සූදානම් හෙට රෝස් ප්‍රදීප් මුණගැහෙනවා ව්‍යාපාරික ලෝකයේ අලුත්ම තොරතුරු සමග. සුප්‍රාත්‍රියක්.